අපියන්නේ ජනාධිපති තුමාගෙන් 163ක් ඡන්දෙ දුන්නේ 163ක් ඡන්දෙ දුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂගේ පත්බලයෙන් උමනාඩු වැඩ කරන්න නෙමෙයි රාජපක්ෂගේ පත්බලයෙන් උමනාඩු වැඩ කරන්න නෙමෙයි ජනවාරි 7 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයාට ආරෝපණය කළේ වෙනත් කාරණයක් ඒ තමයි රටට ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ යහපාලනය ඕනේ සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් ශ්‍රී ලාංකිකයන් හැටියට ඉන්න ඕනේ ඒකට අවශ්‍ය කරන වාතාවරණය සකස් කරනු කියන ඒ සටන් පාඩේ තමයි අපි කවුරුත් එක්ක කිව්වේ එක එක ස්වරූපවලින් ඒක ගේන්න තමයි 19 ඇතුළත ඒකට අවශ්‍ය කරන සියලුම ඒ ගුණකම් ටික අන්තර්ගත කරලා තිබෙන්නේ වාදීන කොමිෂන් සභාව ටික තියෙනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි ආසියාවේවත් නැති යහපත්කම් ගොඩාක් එක රොත්තට එක වල්ලට දාපු දැවන්ත පොට්ටණියක් පැකේජයක් තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ ඒ වගේම ජනාධිපතිවරයා බලයට පත්වීමේ අවස්ථා දෙකකට සීමා කිරීම 18 අහෝසි කිරීම ඒ වගේම ඇමතිවරු සංඛ්‍යාව 30කට වැඩිය බෑ කියන එක ඒ වගේම ඡන්දය පැවැත්වීමට නිශ්චිත දිනයක් තීරණය කිරීම ඇතුළු කොට ඇති මහා ගුණකම් ගොඩාක් මේක ඇතුළේ අන්තර්ගත කරලා තිබෙනවා මෙය සම්මත කරගත්තොත් දෝරේ ගලන්න පටන් ගන්නවා ආරම්භක පියවර ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනයේ ආරම්භක පියවර අපේ සමාජයට එන්න පටන් ගන්නවා ඒ නිසා මේ දොර විවෘත කරගන්න ඕනේ එදා ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොරොන්දුවක් දුන්න ජනතාවට මම ඔබේ පොදු අපේක්ෂකයා මම යුරෝපීය අපේක්ෂකෙක් නෙවෙයි මම ශ්‍රී ලංකා අපේක්ෂකෙක් නෙවෙයි මම ජේවීපී අපේක්ෂකෙක් නෙවෙයි මම පොදු ජනතාවගේ අපේක්ෂකෙක්ට බලය දෙන්න මම බලයටපත් වෙලා මගේ පළවෙනි කටයුත්ත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ ද්‍රවිඩ ජනතාව එකට ඒකරාශී වෙච්ච එකම මැතිවරණය පෞගේ ජනාධිපති මැතිවරණ. දෙමළ ජනතාවටත් ඕන මේක අහෝසි කරන්න. මුස්ලිම් ජනතාවටත් මේක අහෝසි කරන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට මේක ඕනේ නැද්ද? ඔබ ගිය අපේ ඡන්දෙන්. ඒ නිසා ජනතාවට ද්‍රෝහි වෙන්න එපා. මේකට විරුද්ධව ඡන්දේ දීලා ආයි ගමට එන්න එපා ආයිබවන් කියලා. ඒකත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දානම් වෙන සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවට නැවත බලතල පවරන්න ඒක ජයග්‍රහණය කරවන්න තමයි අපි නැවත වීදි වලට බැහැලා පාර්ලිමේන්තුවේ ඉන්න ඒ ජනතා නියෝජිතයන්ට අපි බලපෑම් කරනවා වහාම මේක සම්මත කරන්න නැවත ෆැසිස්ට්වාදී ජාතිවාදී මහින්ද රාජපක්ෂගේ හොල්මන් වලට පාරවල් වලට ඇවිල්ලා ඒවට ඉඩ දෙන්න එපායි කියන එක තමයි අපි ඉල්ලීම් කළේ හොරුන්ගේ සමාජත පාර්ලිමේන්තුවක මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉෂ්ට වෙන්නේ ඒ වගේම මේ රටේ යහපාලනය ගොඩනගා ගන්න නම් දූෂිතයන් දඬුවම් දිය යුතුයි එම ඉල්ලීම් දෙක පෙරදරි කරගෙන තමයි මේ අරගලේ කර කරුන් ලැබේ මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ මේ හෙට වෙනකොට මේ සම්මත වෙයි කියලා එසේ නොවුනොත් පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන සියලු පුරවැසියන් හා නීතිඥවරු ප්‍රජාව එක්කලා කටයුතු කරනවා එට්ටාම් තිහදි ஒரு மாற்றத்தை கொண்டு வந்த சிவில் சமூக அமைப்புகள் ஒன்று சேர்ந்து நாட்டுக்கு அவசியமான ஜனாதிபதி முறையிலே மாற்றத்தை கொண்டு வருகின்ற பாராளுமன்றத்துக்கு அதிகாரத்தை பெற்றுக் கொடுக்கின்ற இந்த மிக முக்கியமான 19வது திருத்தத்தை பாராளுமன்றத்திலே சகல கட்சிகளும் அங்கீகரிக்க வேண்டும் என்ற ஒரு அழுத்தத்தை கொடுப்பதற்கான ஒரு மாபெரும் ஊர்வலமாக இது நடைபெற்றுக் கொண்டிருக்கின்றது